හයි, මම සංකල්පන. ඉතින් අද වීඩියෝ එක ටිකක් ස්පෙෂල්. මොකද අපි පහුගිය වීඩියෝස් හැම එකකම වගේ කතා කරේ යුනිවර්සිටි ගැන කතා කරද්දී අපි ගොඩක්ම වීඩියෝස් වලින් කතා කරේ පොලිටෙක්නික්ස් ඒ වගේම කොලේජස් ගැන. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා පොලිටෙක්නික් එකක් කියන්නේ සෙමි ගවර්න්මන්ට් යුනිවර්සිටිස්, කොලේජස් කියන්නේ නිව්සීලන් වල තියෙන ප්‍රයිවට් කොලේජස් කියන එක. ඉතින් නිව්සීලන් වල තියෙන ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක් වෙන යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ කියන යුනිවර්සිටි එක ගැන තමයි අද දවසේ වීඩියෝ එකකින් කතා කරන්න ඕනි කියලා හිතුවේ. මොකද ඒකට එක රීසන් එකක් තමයි යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ ගොඩක් ලොකු ප්‍රෝග්‍රෑම් වරයිටීස් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි එයාලගේ 15,000 නිව්සීලන් ඩොලර් ස්කෝලර්ෂිප් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී අපි අද වීඩියෝ එකෙන් කතා කරමු යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එක කොහෙද තියෙන්නේ, මේක තියෙන ප්‍රෝග්‍රෑම්ස් මොනවද, ස්කෝලර්ෂිප් එක ඇප්ලයි කරන්න ඕනේ කොහොමද කියන විස්තර ගැන. ඉතින් යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ කියලා කියන්නේ වර්ල්ඩ් රෑන්කින් අතින් ගත්තොත් 200 250 අතර තියෙන යුනිවර්සිටි එකක්. ඒ කියන්නේ හොඳ ස්ටෑන්ඩර්ඩ් යුනිවර්සිටි එකක්. මේ යුනිවර්සිටි එක තියෙන්නේ නිව්සීලන් වල ටවුරංග කියන සිටි එකේ, හැමිල්ටන් කියන සිටි එකේ. හැබැයි ගොඩක්ම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් අතර පොපියුලර් සිටි එක තමයි හැමිල්ටන්. මොකද මේ හැමිල්ටන් කියන සිටි එක ගොඩක් ඩෙවලොප් වෙලා තියෙන සිටි එකක්. ස්පෙෂලි අපෙන් ඇප්ලයි කරන, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඉදලා ඇප්ලයි කරන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා අතරේ ගොඩක්ම ඉන්නේ ෆැමිලීස් ඇප්ලයි කරන්නේ මේ නිව්සීලන් කියන කන්ට්‍රි එකට. ඉතින් එතනදී ඩිපෙන්ඩන්ස්ලට හම්බෙන වර්ක් වීසා එක යූස් කරන්න පුළුවන්, ඒ කියන්නේ ජොබ් ඔපර්චුනිටීස් තියෙන සිටි එකක්. ඒ වගේම ඩිපෙන්ඩන්ට් ඇප්ලයි කරනවා නම් බබාලට, අන්න ඒගොල්ලන්ට එඩියුකේෂන් වලට ඕන කරන ෆැසිලිටීස් තියෙන සිටි එකක් විදිහට හැමිල්ටන් කියන සිටි එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් මේ යුනිවර්සිටි එකට ගියොත් මෙන්න මේ සිටි එකේ තියෙන බෙනිෆිට්ස් ටිකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තවත් දෙයක් තමයි ඔගොල්ලෝ ගොඩක් කටි අපි රිකුවස්ට් කරනවා අපිට ඕක්ලන්ඩ් යන්න ඕනේ, අපිට වෙලින්ටන් වලට යන්න ඕනේ, අපේ රිලේෂන්ස්ලා ඉන්නවා, යාළුවෝ ඉන්නවා කියලා. ඉතින් මම අපි ගොඩක් සජෙස්ට් කරන්නේ අන්න ඒ මතෙන් පොඩ්ඩක් එළියට එන්න. මොකද ඔගොල්ලන්ට හොඳ ප්‍රෝග්‍රෑම් එකක්, හොඳ යුනිවර්සිටි එකක්, හොඳ කෝස් එකක් තියෙන්නේ සමහරවිට ඔයා බලාපොරොත්තු වෙන තැන නොවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ ප්‍රොෆයිල් එකට මැච් වෙන යුනිවර්සිටි එක තෝරගන්න, ඔයාගේ ප්‍රොෆයිල් එකට මැච් වෙන කෝස් එක තෝරගන්න, ඔයාට වීසා චාන්ස් එක හයි, ඒ කියන්නේ වීසා චාන්ස් එක වැඩි කරගන්න පුළුවන් හොඳ සිටි එකක් තෝරගන්න. ඉතින් මෙතනදී ඔයා හැමිල්ටන් තෝරගත්තොත් එහෙම ඔයාට වීසා චාන්සස් පැත්තෙන් ගත්තොත් ගොඩක් වැඩි. මොකද ඕක්ලන්ඩ් කියන සිටි එකට ඕවරෝල් ගත්තොත් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. මොකද අපින් අහන හැමෝම වගේ ඕක්ලන්ඩ් යන්න තමයි ට්‍රයි කරන්නේ. අනිත් එක තමයි ඔයා නිව්සීලන් ඇප්ලයි කරලා PR එකට ඇප්ලයි කරනවා නම් PR එකට ඇප්ලයි කරාදිත් ඔයාට ඔයා අවුට් ඔෆ් ඕක්ලන්ඩ් සිටි එකක ඉඳලා ඔයාගේ PR එකට ඇප්ලයි කරනවා නම් එතනදිත් ඔයාට චාන්ස් එකක් තියෙනවා ඉමීඩියට්ලි ඔයාගේ PR එක ප්‍රොසස් කරගන්න. ඉතින් මෙතනදී අපි සජෙස් කරන විදිහට ගොඩක් ඇප්ලිකන්ස්ලට ඒජ් එකත් එක්ක ක්වාලිෆිකේෂන් එකත් එක්ක තමයි අපි ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරන්නේ ඔයාට ඕක්ලන්ඩ්ද හරියන්නේ අවුට් ඔෆ් ඕක්ලන්ඩ්ද හරියන්නේ කියලා. ඉතින් නිව්සීලන් වල ස්ටේට් යුනිවර්සිටීස් 8ක් තියෙනවා. ඒ කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටීස් 8ක් තියෙනවා. මේ මං අද කතා කරන්නේ යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකත් ඒ 8 අතරින් එකක්. ඉතින් මීට අමතරව පොලිටෙක්නික්ස් කොලේජස්ත් තියෙනවා. හැබැයි දැන් මේ කතා කරන යුනිවර්සිටි එකේ යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ කියන්නේ ලීඩින් යුනිවර්සිටි එකක්. ඒ කියන්නේ හොඳ රෙපියුටේෂන් එකක් තියෙන, මං ඉස්සෙල්ලා කිව්වානේ වර්ල්ඩ් රෑන්කින් අතින් ගත්තත් 200 250 අතර තියෙන යුනිවර්සිටි එකක් කියලා. ඉතින් යුනිවර්සිටීස් පොලිටෙක්නික්ස් කොලේජස් අතරින් ගත්තොත් හොඳ අඩ්වාන්ස්ඩ් හොඳ ක්වාලිෆිකේෂන් එකක් ගන්න පුළුවන් සහ හොඳ ස්ටුඩන්ට් ලයිෆ් එකක් ගන්න පුළුවන් යුනිවර්සිටි එකක් තමයි යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ කියලා කියන්නේ. ඉතින් දැන් අපි කතා කරමු ඒක තියෙන ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා. මාස්ටර් ඔෆ් ඉංජිනියරින්. ඉතින් මාස්ටර් ඔෆ් ඉංජිනියරින් කියන ප්‍රෝග්‍රෑම් එක ගොඩක් විශේෂයි. මොකද පොලිටෙක්නික්ස් වලවත් කොලේජස් වලවත් මේ ඉංජිනියරින් කියන සබ්ජෙක්ට් එකේ මාස්ටරක් අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ ස්පෙෂල්ම දේ තමයි මේ ඉංජිනියරින් මාස්ටර් එක ඔයාලට අවුරුද්දක් ඇතුළත කම්ප්ලීට් කරන්න චාන්ස් එක හම්බෙනවා. ඉතින් මේ යුනිවර්සිටි එකේ මාස්ටර් ඔෆ් ඉංජිනියරින් ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් ඔයා ස්පෙෂල්ම දන්න දෙයක් තමයි නිව්සීලන් වල ග්‍රීන් ලිස්ට් එකේ මෙන්න මේ කියන සබ්ජෙක්ට් එක තියෙනවා. ඉතින් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරාට පස්සේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් හම්බෙනවා තව අවුරුදු 3කට.
ඉතින් අපි බජට් එකත් එක්ක බලලා සමහරලාවට ඔයගොල්ලන්ට ග්‍රැජුවට් ඩිප්ලෝමා ඔප්ෂන් එකට යන්න කියන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් එතනදී වාට ග්‍රැජුවට් ඩිප්ලෝමා එකක් කරොත් අවුරුද්දක වර්ක් එක්ස්පීරියන්ස් අවුරුද්දක පෝස්ට් ස්ටඩි වර්ක් වීසාවක් හම්බෙනකොට ඔයා මේ යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ මාස්ටර් එකම අවුරුද්දක් කරොත් ඔයාගේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක වාට අවුරුදු 3කට ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වාසිය මේ යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ ඇප්ලයි මාස්ටර් ඔෆ් ඉන්ජිනියරින් කරද්දී ඔයාට හම්බෙනවා. ඉතින් අනිත් ප්‍රෝග්‍රෑම් එක තමයි මාස්ටර් ඔෆ් කම්පියුටර් සයන්ස්. යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ මාස්ටර් ඔෆ් කම්පියුටර් සයන්ස් වලට අමතරව ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියලා ප්‍රෝග්‍රෑම් එකකුත් තියෙනවා. හැබැයි අපි ඔයාට රෙකමන්ඩ් කරන්නේ මාස්ටර් ඔෆ් කම්පියුටර් සයන්ස් කියන එක හොඳයි. මොකද හේතුව නිව්සීලන් වල තියෙන අනිත් කොලෙජස් වල පොලිටෙක්නික්ස් වලත් මෙන්න මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඉතින් ඔයා යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ තෝරගන්නව නම් ඔයාගේ කම්පියුටර් සයන්ස් මාස්ටර් එක කම්ප්ලීට් කරන්න ඔයා යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එක තෝරගන්න. ස්පෙෂල්ම දේ තමයි අපි රෝහක ප්‍රයිවට් ලිමිටෙඩ් එක ත්‍රූ ඇප්ලයි කරපු ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මෙහි ගවර්න්මෙන්ට් යුනිවර්සිටීස් එක කියන්නේ මෙහි රජය විශ්වවිද්‍යාල වලින් අවුට් වෙන ස්ටුඩන්ට්ස්ලා මේ කම්පියුටර් සයන්ස් මාස්ටර් එකට ඇප්ලයි කරලා තියෙනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම ලංකාවේ තියෙන ස්ලිට් ඒ වගේම IIT NSBM මෙන්න මේ වගේ යුනිවර්සිටීස් වල කරලා තියෙන ඩිග්‍රී එක බේස් කරලා අපි යාලට මාස්ටර් එකක් අරගෙන දීලා තියෙනවා මාස්ටර් ඔෆ් කම්පියුටර් සයන්ස් වලට. ඉතින් අපේ ටෙස්ටිමෝනියල්ස් බැලුවත් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මේ කියන ඉන්ස්ටිටියුට්ස් වලින් ආපු ස්ටුඩන්ට්ස්ලත් අපේ හරහා මේ යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ කම්පියුටර් සයන්ස් මාස්ටර් එකට ඇප්ලයි කරලා තියෙනවා. අනිත් ප්‍රෝග්‍රෑම් එක තමයි මාස්ටර් ඔෆ් ෆ්ලෝස්. ඉතින් මේ මාස්ටර් ඔෆ් ෆ්ලෝස් එකේ ඔයාලට ස්පෙෂලයිසේෂන් ඒරියාස් ටිකක් තියෙනවා. ඔයා ලෝය කෙනෙක් නම් ඒ කියනවා LLB කම්ප්ලීට් කරපු කෙනෙක් නම් ඔයාට මේ යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ LLM එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකේ වාසිය තියෙන ඔයා අවුරුදු එකහමාරක් දෙකක් විතර තිස්සේ ස්ටඩීස් කම්ප්ලීට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙන් ඔයාට අවුරුද්දකින් ඔයාගේ මාස්ටර් එක කම්ප්ලීට් කරලා ඔයාගේ ඊළඟ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක අවුරුදු 3කට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් এডুকেෂන් ෆීල්ඩ් එකේ ඉන්න ටීචර්ස්ලා ඉන්නවනම් එහෙම නැත්නම් ටීචින් රිලේටඩ් ජොබ්ස් වල ඉන්න කට්ටිය ඉන්නවනම් ඔයාලට හොඳයි යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ මාස්ටර් ඔෆ් ටීචින් ඇන් ලර්නින් කියන ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගන්න ඕන. ඊට අමතරව යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ තියෙනවා ඇප්ලයිඩ් සයිකොලොජි කියන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම්ස් දෙක කරොත් ඔයාට නිව්සීලන්ඩ් වල ටීචින් රෙජිස්ට්‍රේෂන් එකට මේ ප්‍රෝග්‍රෑම් එක ලීඩ් කරනවා. අපි කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ගත්ත ගමන් ඔයාලට ටීචර් කෙනෙක් විදිහට වර්ක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඔයාට ටීචින් රෙජිස්ට්‍රේෂන් එකට මේ ප්‍රෝග්‍රෑම්ස් මේ ටීචින් ඇන් ලර්නින් කියන ප්‍රෝග්‍රෑම් එක ලීඩ් කරනවා. ඉතින් මේක ත්‍රූ ගිහිල්ලත් ඔයාට ඔයාගේ ටීචින් රෙජිස්ට්‍රේෂන් එකට අප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට ඔයාට මෙහෙන් දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක තමයි ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එකට හොඳට ඉම්ප්‍රූව් කරගන්න ඔයා නිව්සීලන් වල ගිහිල්ලා ටීචර් කෙනෙක් විදිහට වර්ක් කරන්න බලාපොරොත්තු වෙනවනම්. ඉතින් ඒ වගේම යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාට මේ තියෙන හැම ප්‍රෝග්‍රෑම් එකක් ගැනම දැනගන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකට ඇප්ලයි කරන්න ඕනේ නම් රෝහක අපිව කන්ටැක්ට් කරගන්න. මොකද යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ ඩිරෙක්ට් ඒජන්ෂිප් රෝහක ප්‍රයිවට් ලිමිටෙඩ් අපිට තියෙනවා. ඉතින් ඔයා ඩිරෙක්ට් ඒජන්ට් කෙනෙක් ත්‍රූ ඇප්ලයි කරන එකේ වාසිය තියෙන්නේ ඔයාට ඔයාගේ ඇප්ලිකේෂන් එකට රීප්‍රසන්ට් කරන්න අපිට ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට යුනිවර්සිටි එක සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාගේ ඔෆර් ලෙටර් එක ආවට පස්සේ නැත්නම් ඔයාගේ වීසා ප්‍රොසෙස් එකේ ඔයාට යුනිවර්සිටි එකට ගියාට පස්සේ ඒ කියන මොනවාම හරි ප්‍රශ්නයක් ඔයාට යුනිවර්සිටි එකත් එක්ක අතර තියෙන ඉෂුව එකක් ආවොත් අපිට ඒකට ඉන්වෝල්ව් වෙන්න අවස්ථාව තියෙන ඔයාට ඔයාගේ යුනිවර්සිටි ඔෆර් එක ඒජන්ට් කෙනෙක් ත්‍රූ ඇප්ලයි කරොත්. සමහර වෙලාවට තනියම ඇප්ලයි කරන ස්ටුඩන්ට්ස්ලත් ඉන්නවා. ඉතින් ඔයා තනියම ඇප්ලයි කරාට ඔයාගේ ඔෆර් ලෙටර් එක ගත්තා කියන්නේ ඔයාගේ වීසා එක ගත්තා කියන එක නෙමෙයි. ඔයා ඔෆර් ලෙටර් එක ගත්තට පස්සේ ඔයාට ඊළඟට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා වගේ වීසා එකට. මොකද අනිත් රටවල් වගේ නෙමෙයි නිව්සීලන්ඩ් කියන කන්ට්‍රි එකේ වීසා රූල්ස් හැම වෙලේම චේන්ජ් වෙන රූල්ස් වලට අනුව තමයි අපි ප්‍රොසෙස් එක කරන්න ඕනේ. ඉතින් එතනදී ඔයාට හරි ගයිඩන්ස් එකක් දෙන ඒජන්ට් කෙනෙක්ව තෝරගන්න. ඉතින් අපි හැමදාමත් කියනවා වගේ නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ලයිසන්ස් ඇඩ්වයිසර් කෙනෙක් අපි හරහා අපි සතුව ඉන්නවා. ඉතින් මිස් ධනුෂ්කි පතිරණ අපේ ඔගොල්ලෝ බලලා තියෙනවා නම් අපේ ලයිව් ප්‍රෝග්‍රෑම්ස් වලටත් මිස් ධනුෂ්කි ජොයින් වෙනවා නිව්සීලන්ඩ් වල ඉඳලාම. ඉතින් ඒක නිසා ඔයාලට ඔයාලගේ ප්‍රොසෙස් එකට ලීගල් ටච් එකක් එකතු වෙනවා ලයිසන්ස්
ඇඩ්වයිස කෙනෙක් තරූ ඔයාගේ වීසා ප්‍රසෙස් එක කරොත් ස්පෙෂලි ඔයාගේ ෆැමිලියක ඇප්ලයි කරනවන්න ඔයාගේ ඩිපෙන්ඩන්ට හම්බෙනවා ෆුල් ටයිම් වර්ක් රයිට්ස් ඔයා මාස් දෙකක් නිව්සීලන් වල ගිහිල්ලා කරද්දි ඉතින් ඒ වීසා එකට අමතරව ඔයාගේ බබාලගේ වීසාසුත් කරනවන අනිවාර්යයෙන්ම ඔයා ලයිසන් ඇඩ්වයිස කෙනෙක් තරූම ඇප්ලයි කරන්න ඕනේ මොකද එහෙම ඇප්ලයි නොකර ඔයාලට මොනවද තියෙන රිස්ක් කියලා ඔයාලට නිව්සීලන් ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එක තරූම බලාගන්න පුළුවන් ඒක අපි කියනවට වඩා ඕගොල්ලන් මේක ගිහිලා බලන එක ඕගොල්ලන්ට පැහැදිලි වෙයි ලයිසන් ඇඩ්වයිස කෙනෙක් ත්‍රූ ඔයාලගේ ෆැමිලි වීසා එක කරගන්න එකේ වාසි සහ වාසි මොනවද කියන එක සහ එහෙම නොකරොත් තියෙන අවාසි මොනවද කියන එක ගැන. ඉතින් යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකේ මං ඉස්සෙල්ලා කියවන්නේ රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එකට ඩිරෙක්ට් ඒජන්ෂිප් තියෙනවා කියලා. ඉතින් මට මේ දෙයක් කියන්න ඕනේ කියලා හිතුණා. සාමාන්‍යයෙන් වෙනත් රටක ස්පෙෂලි ස්ටුඩන්ට් ස්ටේට් යුනිවර්සිටි එකකින් ස්ටේට් යුනිවර්සිටි එකකින් ඩිරෙක්ට් ඒජන්ෂිප් එකක් එහෙම ලේසියෙන් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපි ඇප්ලයි කරනවා නම් ඩිරෙක්ට් ඒජන්ෂිප් එකකට අපේ පහුගිය වීසා සක්සස් රේට් මෙයාලට පෙන්වන්න ඕනේ. ඉතින් වීසා සක්සස් රේට් එක අනුව බලලා තමයි එයාලා අපිට ඩිරෙක්ට් ඒජන්ෂිප් එකක් දෙනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඒජන්ගේ රෙපියුටේෂන් එකත් බලනවා. ස්ටුඩෙන්ට්ස්ලව අමාරු විදාලා තියෙනවද, ස්ටුඩෙන්ට්ස්ලා කොච්චරක් නිව්සීලන්ඩ් වලට යවලා තියෙනවද, මොනවද ඒජන්ගේ තියෙන ස්ටේටස් එක, මේ හැම දෙයක්ම ඒගොල්ලන් රිෆර් කරලා බලනවා ඩිරෙක්ට් ඒජන්ෂිප් එකක් දෙන්න කලින්. ඒ වගේම තමයි කලින් ස්ටුඩෙන්ට්ස්ලා යවලා තියෙන්න ඕනේ. ඒ යුනිවර්සිටි එකට කලින් ස්ටුඩෙන්ට්ස්ලා යවලා තියෙන්න ඕනේ. ඉතින් අපේ රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එකේ ගිහිල්ලා ටෙස්ටිමෝනියල්ස් බැලුවොත්, එහෙම නැත්නම් කලින් අපි දාලා තියෙන වීඩියෝ ටෙස්ටිමෝනියල්ස් බැලුවොත් ඔයාලට තේරෙනවා අපි යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකත් එක්ක වීසාස් කරලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඔයාලා යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකට ඇප්ලයි කරන්න ඒජන්ට් කෙනෙක් හොයනවා නම් රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එක තෝරගන්න දෙපාරක් හිතන්න එපා. මොකද හේතුව තමයි අපි සතුව නිව්සීලන්ඩ් ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස කෙනෙක් එක්ක තමයි අපි මේ ප්‍රොසෙස් එක කරන්නේ. ඉතින් ඒක නිසා ජෙනුයින් සහ ලීගල් ප්‍රොසෙස් එකක් තමයි මෙතනදි වෙන්නේ. ඔයාලට සම්පූර්ණ ට්‍රාන්ස්පේරන්ට් ප්‍රොසෙස් එකක් තමයි රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එක ත්‍රූ සිද්ධ වෙන්නේ සම්පූර්ණ ප්‍රොසෙස් එක. ඒ කියන්නේ ඔය ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන දවසේ ඉඳලා ඔයාගේ වීසා එක ඇප්රූව් වෙන දවස වෙනකන් ඔයාට අපි මොන ස්ටේජ් එකේද ඉන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඉතින් ඔයාට යුනිවර්සිටි ඔෆ් වයිකාටෝ එකට ඇප්ලයි කරන්න කැමති නම් අපි ඉක්මනින්ම ඇවිල්ලා මීට් වෙන්න, අපේ පල්ලෙ හැතින නම්බර්ස් වලට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න, CV එක අප්ඩේට් කරගන්න, ඇවිල්ලා කන්සල්ටන්ට් කෙනෙක්ව හම්බෙලා ඔයාගේ ස්ටඩි ඩෙස්ටිනේෂන් එකට අවශ්‍ය ස්ටඩි ඩෙස්ටිනේෂන් එකට යන්න අවශ්‍ය කරන ඩීටේල්ස් පැහැදිලිව දැනගන්න. ඔබත් නිව්සීලන්ඩ් වල ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් වෙන්න කැමති කෙනෙක්. අවුරුදු 50 වුණත් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව නිව්සීලන්ඩ් වලට අපිට ඔයාලට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. රෝහක අපි තමයි ලංකාවේ වැඩිම නිව්සීලන්ඩ් වීසා කරන්නේ. වීසා රිෆ්යුසල්ස් තිබුණා. ඔයා ඕනම රටක නම් ඉන්නේ ලංකාවට නැතුව නිව්සීලන්ඩ් යන අපිට කතා කරන්න. වසර 16ක ඉතිහාසයක් තියෙන අපිත් සමග සම්බන්ධ වී ඔබගේ නිව්සීලන්ඩ් සිහිනය සබෑ කරගන්න.